අපි කැමැතිම නිදහසේ ජීවත් වෙන්න ප්‍රශ්න එහෙම නැත්තම් හරි කැමැති වුණාට ජීවිතේ අපි දකින විදිහත් එක්ක තියෙන ප්‍රශ්න මොන වගේද කියලා වෙනස් වෙනවා. ඒක ඔබ එකඟ වෙන කාරණාවක් වෙයි. කියන්නේ අපි ලොකුවට හිතුව සමහර ප්‍රශ්න ලොකුවට පේනවා. අපි ඒ තරම් ගණන් ගත්තේ නැත්තම් ඒක ප්‍රශ්නයක්ද කියලා සමහර වෙලාවට හිතෙනවා. කොහොම වෙතත් ඕනේ සරලව නිදහසේ ජීවිතේ ගත කරන්න. මානසික සුවය තමයි වැඩියෙන්ම වටින්නේ. සල්ලි කොච්චර තිබ්බත් යාන වාහන හැදුණුම්කම් කොච්චර තිබ්බත් නේද මේ වගේ කාලෙක එහෙම හිතේ සතුට තියාගෙන සරලව ඉන්න පුළුවන්ද කියලා සමහරවිට අපි අපෙන් උත් අහනවා හැබැයි ඒකට උත්තරේ හොයාගන්න අපි අපෙන් විතරක් අහන හරියන්නේ නැහැ ඒ වෙනුවෙන් ඒහා සම්බන්ධ දැනුමක් තියෙන කෙනෙක්ගෙන් අහලා හරියට උත්තරේ ගන්න පුළුවන් නිසා අපි ගොඩක් ආදරෙන් ආරාධනා කළා මානව හැකිය සංවර්ධන පුහුණු උපදේශිකා එවගේම නීතිඥවරියක් විදිහට කටයුතු කරන ඔබ ගොඩක් ආදරය කරන නුගසෙවණට ආදරෙන් හැමදාම එන නදීපා රණසිංහට ආයිබෝවන් සුබ අලුත් අවුරුද්දක් ආයිබෝවන් සුබ අලුත් අවුරුද්දක් ඕනෙම සරලව ඉන්න නිදහසේ ඉන්න මේ වගේ කාලෙක ටිකක් අමාරුයි කියලා සමහරු කියනවා සහ අපිටත් එහෙම හිතෙනවා අමාරුද ඇත්තටම සරලව නිදහසේ ඉන්න එක ඒක පුද්ගල බද්ධ දෙයක් සබ්ජෙක්ටිව් ඒ කියන්නේ අමාරුද කියන්නේ ජීවිතය කියන එක හැමතිස්සෙම මේ අභියෝගත් එක්කන යන්නේ එතකොට මේ අභියෝග අපි කොහොමද දකින්නේ අපි කොහොමද අභියෝගේ බාර ගන්න කියන එක මත තමයි කෙනෙක් අනේ මේක මාර අමාරුයි සමහර අය අභියෝගයක් ආවම තමයි නෙක්ස්ට් ලෙවල් එකට ජීවිතය අරන් යන්නේ දැන් මගේ ජීවිතේම ගත්තත් මට ડિප්‍රෙෂන් හැදුනේ නැත්තම් මම මේ මනස ගැන ඉගෙන ගන්න මනෝවිද්‍යාව හදාරන්න යොමු වෙන්නේ නැහැ ඒ කියන්නේ මල්ලෙහනාවක් වගේ ලස්සන්ට ආවනම් එනම් සාමාන්‍ය ලෝය කෙනෙක් විතරක් වෙලා හිනන් ඉන්නවා හැබැයි එතනින් එහාට තව තව දේවල් ඉගෙන ගන්න තව හදාරන්න අධ්‍යාපනයේ හදාරන්න හිතුනේ අර ප්‍රශ්නෙත් එක්ක ඒතරික ප්‍රශ්නයක් කියලා ගන්නත් පුළුවන් කෙනෙක්ට අයියෝ ડિප්‍රෙෂන් හැදුනා ප්‍රශ්නයක් කියලා ගන්න පුළුවන් ඒක ආශිර්වාදයක් කරගන්නත් පුළුවන් එතකොට අපේ ජීවිතේ අපිට එන අභියෝග තමයි අභියෝග දිහා අපි බලන විදිහ බලන හැ ඒක මත අපේ කෙනෙක් ජීවිතේ එපා වෙලා මේක වැඩක් නැහැ කියලා අතාරින්නත් පුළුවන් තව කෙනෙක් නැයි මං කොහොම හරි ඊළඟ ලෙවල් එකට මම යනවා මගේ next level එකට යනවා කියලා අර්ථ නිරූපණය කරගන්න විදිහනවා. ඉතින් ඒක සරලයි කියන්නත් පුළුවන්. සංකීර්ණ කෙනෙක්ගෙන් කෙනෙක්ට වෙනස් වෙනවා. දැන් ඔබ කියන ඔබට ડિප්‍රෙෂන් හැදුනා කියලා. දැන් බලන් ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් ડિප්‍රෙෂන් හැදුන කෙනෙක් කරන්න ඕනේ උපදේශකවරයෙක් ළඟට කියලා උපදේශන ගන්න එකනේ. ඇයි මනෝවිද්‍යාව ඉගෙන ගත්තේ එතකොට? ඔව්. දැන් එතකොට දැන් මම ડિප්‍රෙෂන් හැදෙනකොට මම නීති ශිෂ්‍යාවක්. එතකොට දැන් ඒ ස්ට්‍රෙස් එකටද හැදෙන්නේ? නෑ එහෙම කියන්න බෑ. ඉන් අධ්‍යාපනයේ කියන ස්ට්‍රෙස් එක නිසා ડિප්‍රෙෂන් හැදෙන්නේ නෑ. ડિප්‍රෙෂන් හැදෙන්නේ අවුරුදු 10ක් විතර කාලයක් තිස්සේ අපි එකතු කරගන්න දේවල් නිසා. එතකොට ඒ එහෙම එකතු වෙලා එකතුලා ඇවිල්ලා තමයි අම්මා අවස්ථාවක ડિප්‍රෙෂන් වලට එන්නේ. ડિප්‍රෙෂන් කියන්නේ ඇත්තටම එක අතකින් ගත්තම ඒක choice එකක් වගේ. ඒ කියන්නේ අපි දෙයක් දිහා බලන විදිහ අපිම තෝරගන්නවනේ. මම විවේචනය කරන්නේ යම් කිසි දේ ඒ කාලේ දන්නවනේ අපි කැම්පස් ළමයි විදිහට අපි හැම තිස්සෙම හැම දෙයක් දිහාම හරි විවේචනාත්මක විදිහට බලන්නේ. මේමයි මෙහෙමයි මෙහෙමයි හරි හරි විවේචනාත්මක හරි රැඩිකල් කියලා කියන්නේ රැඩිකල් වැඩි වෙලා තමයි ડિප්‍රෙෂන් නැදෙන්නේ නැත්තේ. ඒ කියන්නේ එහෙම ඒක මම විහිළුවට කිව්වේ සරලව. නමුත් ඇත්තටම ගත්තොත් අපි ඕනම දෙයක් දිහා නෙගටිව් විදිහට බලන්න බලන්න ඒ පැටර්න් එකක් අපිම හදා ගන්නවා. හැම දෙයක්ම කොතනට ගියත් ඇඳුමක් දැක්කත් ඒකේ අඩුවක් මොනවා බස් එකට ගියත් ඒකේ අඩුවක්. ආ ඒ කියන්නේ මිනිස්සුක විවේචන කරන පටන් ගත්තා කියන්නේ එතන එහාට ඔක්කොම ඉවරයි. හැමදේම විවේචනයෙන්නේ බ්ලේමින් 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 කවුරුත් තානේ ඔහොම යන් එන්කරේජ් කරන්න කෙනෙක් නැහනේ. ඒතකොට අපි හැම දෙයක් දිහාම බල්ලා බල්ලා යම් ලෙවල් එකක් එනවා හැමදේම එපා වෙන. ඒක ඊට පස්සේ ව්‍යාධියක් දක්වා මානසික ව්‍යාධියක් දක්වා අරන් යන්න පුළුවන් චින්තන රටාවක්. ඒ චින්තන රටාවට ඒක හරියට නිකන් අපි කරන්ට් එකකට අහු වුණා වගේ. ඕනෙම තරුණ දරුවෙක් වුණත් විවේචනය කර කර හැම දෙයකම අඩුපාඩු දැක 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 දෙමව්පියන්ගෙන් එන්නත් පුළුවන් ඒක ප්‍රැක්ටිස් එකක් වෙන්නත් පුළුවන් ඒක choice එකක් විදිහට අපි ප්‍රැක්ටිස් එකක් විදිහට අරන් යනවා සා ෆේල් වෙනකොට දැන් මට දේවල් නැති වෙනකොට මම කැමති නැති වෙන්න පුළුවන් සමහර කෙනෙක්ට එක ලැබෙනකොට ඒ එහෙම සමහර ඔව් අපි කම්පෙයා කරනවා එතකොට නමුත් අපිට අමතක වෙන දේ තමයි අපිට හැම දෙයක්ම වෙන්නේ අපිට හොඳට කියන එක මට කියන්න බෑ මම ලෝය කෙනෙක් වුණා කියලා මේක තමයි මාරම සාර්ථකත්වය මම ලෝය කෙනෙක් වුණා මම කැම්පස් ගියා ඒක මාරයි මගේ ජයග්‍රහණයක් කියන්නේ බෑ ඒක යම්කිසි සිදුවීමක් ඒ සිදුවීම මට හොඳ වෙන්නත් පුළුවන් ඒක මම ගන්න විදිහ අනුව තමයි ඒක තීරණය වෙන්නේ තව කෙනෙක් හිතුවොත් ශානදීප මාරයි ආයෙ ලෙවල් 3ක් ගත්තා එයා කැම්පස් ගියා එයා ලෝය කෙනෙක් වුණා හැමදේම සාර්ථක වුණා කියලා සමහරට බැරි වුණා කියලා අයියෝ මම කමම කවුද කියලා හිතන්න පුළුවන් හැබැයි මිනිස්සෙක් වැටෙන්න පුළුවන් පල්ලෙහැට මේ වැටුනම තමයි එයාට පටන් ගන්න අලුතින් ඉන්න අපි පල්ලෙහැට වැටෙනට පස්සේ අපිට යන්න වෙන පැත්තක් නෑ උඩට යනවා හැරෙන්න උඩට යන්න හොඳම chance එකක් තමයි පතුලට වැටෙන්න ඕනේ
එතකොට අපි එතනින් තමයි උඩට යන්නේ දැන් මට ඊළඟ ස්ටෙප් එකට ඊළඟ ස්ටෙප් එකට එතකොට මම පතුලටම වැටුනේ ડિප්‍රෙෂන් හැදුනම එතකොට මම හිතුවේ එතකොට දැන් මම ලෝයර් කෙනෙක් වෙලත් හැමදේම ජයග්‍රහණ කරලත් මානසික සෞඛ්‍ය කියන එක පිරිහුණාම වැඩක් නැහැ ජීවිතේ කොච්චර යාන වාහන තිබුණත් කොච්චර හොඳ රස්සා කරත් මනසින් වැටුණොත් මිනිස්සුක ඊට පස්සේ ජීවිතේ හිස් හිස් අවකාශ නිකන් උඩ බලන් ඉන්න තමයි වෙන්නේ හැබැයි මනසින් වැටෙන සමහර වෙලාවට අපිම නෙමේ හේතුව කියලා කෙනෙක්ට කියන්න පුළුවන් නෑ මම ගොඩක් ආදරය කරපු කෙනා හේතුවක් වුණා මට ડિප්‍රෙෂන් හැදෙන්න මට ඔක්කොම එපා වුණේ යා නිසා වටේ ඉන්න යාළු asal වැසියෝ නෑදෑයෝ එහෙම වටේ ඉන්න අයට පුළුවන් ද අපිට එහෙම අපේ මානසික නිදහස නැති කරන්න අපේ ජීවිතේ එහෙම වෙනස් කරන්න වටේ ඉන්න අයට බෑ ඒ කියන්නේ අපි සරල උත්තරේ දුන්නොත් අපි සයන්ටිෆිකලි හැම පැත්තේ මනෝවිද්‍යාව ගත්තෙන් පැත්තෙන් ගත්තා දර්ශනයේ පැත්තෙන් ගත්තත් ඇත්ත විදිහට ගත්තොත් අපිට වටේ ඉන්න අයට අපිව වෙනස් කරන්න බෑ. හැබැයි අපිට එළියෙන් හම්බ වෙන්නේ ইনফরমේෂන් දත්ත ටිකක් හම්බ වෙනවා. දැන් අපි වෙන භාෂාවකින් කවු හරි මට බැන්නොත් මට තේරෙන්නේ නෑනේ. මම yes yes කියේ මොකක් හරි මම yes කියන්නේ වෙන මොකක් හරි ලැන්ග්වේජ් එකද ඉංග්‍රීසි නම් තේරෙනවනේ. වෙන අපි දන්නේ නැති ලැන්ග්වේජ් එකකින් අපිට බැන්නොත් අපි හිනා වෙවි අහන් ඉදී. මට ඒක ප්‍රොසෙස් වෙන්නේ නෑ ඔළුවේ. හැබැයි මම දන්න සුද්ධ සිංහලෙන් බැන්නොත් මට රිදෙනවා. ඇයි ඒ? ඒ ইনফরমේෂන්, ඒ දත්ත ටික මම අරන් මම ඒක ප්‍රොසෙස් කරගන්නවා බ්‍රේන් එකේ. එතකොට එහෙනම් වටේ ඉන්න අය දෙන ইনফরমේෂන් මම අරන් මෙතන ප්‍රොසෙස් කරගන්න විදිය අනුව තමයි මම මගේ යථාර්ථය නිර්මාණය කරගන්නේ. එතකොට මම ආදරය කරන කෙනා මම හිතනවා මම බොක්ස් එකක් හදාගන්නවා මේ ආදරය කරන කෙනා මොන වගේ විය යුතුද එයා මට මොන වගේ උදව් කළ යුතුද මම හිතනවා දැන් මගේ ලෝකයක් තියෙනවනේ අපි පොඩි කාලේ ඉඳලම අපි හින්දි ෆිල්ම් බල බල හරි අපි හදාගත්තු ආදරය කියලා ලෝකයක් තියෙන සමහර එක එක තැන් වලින් ගත ගතිගුණ ටිකක් එක්කෙනෙක්ගෙන් හොයනවා එතකොට දැන් මම හිතන්නේ ඒ ටික දැන් මම ප්‍රොසෙස් කර අයියෝ මෙයා මට නැගිටලා කාර් එකේ දොර ඇරියේ නෑනේ කොච්චර වැරදිද එහෙම මිනිස්සෙක් ඔන්න අපි ප්‍රොසෙස් කරන්න ගන්නවා ඇයි එතකොට ඒක එතනදී ඒ දුක හදාගන්නේ කවුද මම අර ප්‍රොසෙස් කරන ඒවසා මගේ හදාගන්න රාමු ටිකක් තියෙනවා දැන් උදාහරණයක් ගත්තොත් අපි තුම අපි ට්‍රැෆික් එකක ඉන්නවා හොඳටම ට්‍රැෆික් ජෑම් එකක් වාහන තදබදයක දවල් වෙලා හොඳටම රස්නේයි අපේ කාර් එකේ ඒසිත් කැඩිලා ඒතර හිතන්නේ දැන් රස්නේයි කවුරු හරි කියනවා බලන්න අර මිනිස්සෙක් වැරදියට හරවල වැරදි පාරින් දාලා මේක හිර වෙලා තියෙන්නේ ඒතර අපිට මේ මිනිස්සය ගැන කේන්තියක් එනවනේ අර ආපු වචන බලන්නකෝ වැරදියට දාලා මේ මිනිස්සෙක් මෝඩ වැඩක් කරලා හරවගෙන කියලා අපිට කේන්තියක් එනවා. ඕන දැන් අර ইনফরমේෂන් ප්‍රොසෙස් කරන අපිට කේන්ති එනවා. ටික වෙලාවකින් ආයේ අපි දැන් යන්න බැන බැන ඉන්නවා ට්‍රැෆික් එකේ. ටික වෙලාවකින් ආයේ කියනවා අනේ මිනිස්සයාගේ වයිෆ් අරේ පනා දිනවලු. එයාට ඒ ෂොක් එකට එයාට මේ අර වන් වේ කියලා තේරිලා නැහැ. යා මේ අනිත් පැත්තට දාගෙන ඔන්න අපි අනේ පව් නේද? ඔන්න අර කේන්තිය බහිනවා. ඒකම අපි ඉන්නේ එකම කාර් එකේ එකම තැන එකම රස්නේ අපි රැම්බෙනවා. හැබැයි අර එන ইনফরমේෂන් අනුව අපිට උන් දැන් කාර් එක AC එක නෑ කියලාවත් දැනෙන්නේ අපි අර පවුනේ දරියා. ඒ වුණාට දැන් තව කෙනෙක්ට ඒත් එක්කම හිතෙන්න පුළුවන් ඒ අනිත් එක්කෙනාව තේරුම් ගන්න එක එච්චර වැදගත්ද කියලා. අපි ගොඩක් වෙලාවට අපිට එහෙම හිතෙන්නේ නෑ. එයාගේ පැත්තෙන් හිතන එක. එයාගේ පැත්තෙන් මට දැනෙන එක. ඒකටත් හුරුවක් තියෙන්න ඕනේ දෙහෙම හිතන්න. එයාගේ පැත්තෙන් එයා හිතන විදිහ මට දැනෙන්නම අවශ්‍යයි කියලාක් නැහැ. අපිව අවබෝධ කරගත්තා නම් ඇති. ඒ කියන්නේ මට තේරෙනවා නම් මාව මේ මෙහෙවන්නේ තව ইনফরমේෂන් ගොඩක්. ඒතර මම වෙන කෙනෙක් කරපු වැරද්ද නිසා මට ඇයි මම හානි කරගන්නේ? දැන් ඔයා මාව රැවට්ටුවොත් මට චාන්ස් එකක් ඔයාව තේරුම් අරගෙන ඉස්සරහට යන්න. මම හිතනවා ඔයා මාව රැවට්ටිය යුතු නැහැ. ඔව්. ඔයා කරේ ඇයි මට එහෙම කළේ? ඇයි මට එහෙම කරේ? එතකොට මම අතාරකික ඒ කියන්නේ ඒක ඇවිල්ලා ඩිස්ටෝට් අප් කියන්නේ මොකද විකෘති මානසිකත්වයක ආතතිකින් ගත්තම ඒ කියන්නේ මම හිතනවා මේ ලෝකේ කිසිම කෙනෙක් මාව රවටන් රැවටිය යුතු නැහැ. ඒක මට අධිකමක් වගේ දැනෙන්න පුළුවන් නේ. ඔව් මගේ ඊගෝ එක වෙන්න පුළුවන්. පුංචි කාලේ ආපු සමහරක් අය ඉන්නවා පුංචි කාලේ අම්මල තාත්තල අපිව හදපු විදිහ අනුව පවා අපි දේවල් අපේ ඇටැච්මන්ට් ස්ටයිල් එක හැදෙනවා. මම ලොකු වෙලා සම්බන්ධතා හදාගන්නේ කොහොමද? ඒක පවා නිර්මාණය වෙනකොට පුංචි කාලේ අම්මල තාත්තලකින් ආපු දේවල් පවා. ඒකට සමහර වෙලාවට මාව දාලා ගිය මගේ බොයෆ්‍රෙන්ඩ් මම ආදරය කරපු කෙනා එයා මාව දාලා යන්නේ සමහරට එයාම නෙමෙයි එතන ඉන්නේ. එයාගේ ම අදහස් නෙමෙයි. එයා පුංචි කාලේ එයාව එයාගේ දෙමව්පිය හදපු බඩපු විදිහ එයාට ආදරය දක්වපු විදිහ අනුව තමයි එයා ආදරය දකින්නේ. එතකොට ඒ ඇහෙන් තමයි එයා මන් දිහා බලන්නේ. ඒත් මම හිතනවා මෙතන ඉන්නේ කමල්. මේ කමල් තමයි මාව මේ තනි කරලා ගියේ. හැබැයි එතන ඉන්නේ කමල්මත් නෙමෙයි. මුළු සමාජයක් කමල් පිටිපස්සේ ඉන්නවා. කමල්ගේ අම්මගේ තාත්තගේ ආදරය එතන තියෙනවා. කමල් තනි වෙච්ච දේවල් තියෙනවා. කමල් විඳපු ජීවිතය එතන තියෙනවා. කමල්ව ජීවිතේ දකින්න ආදරය දකින්න කමල්ව පොඩි කාලේ ඉගැන්නුවේ කවුද? එයාගේ දර්ශනය එතන තියෙනවා. කමල් විඳපු දුක් ටික එතන තියෙනවා. ඒතර කමල්ම නෙමෙයි මාව දාලා ගියේ.
කමල් මනේ මේ දාලා ගේ. එතකොට මේ අපි අපිත් වගේ කියන්නෝනි කමල් මාව දාලා ගියේකට. එතකොට එහෙම බලමු අපිට තනි පුද්ගලයෙක්ට කවදාවත් එහෙම දෝෂාරෝපණය කරන්නත් බෑ. මම කියන්නේ ඇත්තටම අපි අපිව තේරුම් ගත්තනම් අපි අපිව හදාගත්තනම් කමල්ට යන කමල් හරියා මාව රැවට්ටුව හරි ගියා හරි මට හොඳක් වුණා සමහර විට. මට සමහරට යව මම විවාහ වුණා නම් මට මගේ ජීවිතේ මෙතනින් මෙහෙම කෙලවර වෙන්නේ නැහැ. මොකද නොගැලපෙන කෙනෙක් නම් ඒක අවබෝධ කරගෙන මොකද හැමෝම හොඳයි. නරක මිනිස්සු නැහැ. නොගැලපෙන මිනිස්සු තමයි ඉන්නේ. අවස්ථාවට අනුව වෙනස් වෙනවා. අවස්ථාපිත සාධකනෝ තමයි මිනිස්සු තීරණ ගන්න. ඒ අවස්ථාව ඇතුලේ මගේ මානසිකත්වය මොන වගේද? මම ඒක දිහා දකින්න මොනවද? මට තියෙන ප්‍රශ්න මොනවද? මට තියෙන අභියෝග මොනවද? සමහර මිනිස්සු කියන අය ඩෙවලොප් වෙනවා. අපි ට්‍රාන්ස්ෆෝම් වෙනවා. හැබැයි යම් දවසක කමල් තේරුම් ගන්නේ අනේ මම අපරාධි මටයව නැති වුණා කියලා. එතකොට පරක්කු වැඩි වෙන්න පුළුවන්. එතකොට සමහරට අර ගෑණ ළමයට හොඳ කෙනෙක් හම්බෙලා සතුටින් ඉන්නත් පුළුවන්. දැන් ගොඩක් වෙලාවට වෙන්නේ ඒ වගේ වෙලාවට කමල්ට වෛර කරන එකනේ. අන්න ඒකයි. දැන් කියන්නේ වෛර කරන්න එපා ආදරය කියන්නේ ප්‍රේමය කියන්නේ අත්හැරුණත් ප්‍රේම කරන එක කියලා. ගොඩක් අමාරුයි කියලා තමයි හැමෝම හිතන්නේ. ප්‍රේම කරක් කමක් නැහැ වෛර කරන්න අතට හිටියට. එහෙමද? ඒ කියන්නේ යාට අද දැන් වෛර කරනවා නම් ක්‍රම ගොඩක් තියෙනවා. පරිගන්න ඔව් පරිගැනීම මට අහම්බු නැත්තම් කාටවත් එපා හිමනි හිතන්නේ නමුත් ඇත්තටම මේකෙන් වෙන්නේ දැන් අපිව දාලා ගිය කෙනෙක් අපිවට දාලා ගියාම අඬන්න කමක් නැහැ මොකද ඉමෝෂන්ස් කියන එක අපිට එහෙම සප්‍රෙස් කරගෙන එහෙම ඉමෝෂන් දරාගෙන ඉන්න බෑ ඒක හොඳ නෑ ආ සතුටින් ඉන්න කී කී hina වෙලා බොරුවට රහස යන්නලා තේරුමන්නේ අඬන්න කේන්තියක් ආවම අවබෝධ කරගන්න ඔන්න මට කේන්තියක් ආවා ඔන්න මට වෛරී හැඟීමක් ආවා ඒක තේරුණාම මට ඒ වෙලාවට තේරෙනවා මගේ ඇඟ පිච්චෙනවා මගේ හાર્ට් බීට් එක වැඩි වෙනවා මගේ ඔළුව දන්න ගන්නවා මගේ මෙහෙ ඔක්කොම අමාරු වෙනවා මගේ මේ අතපයරි දෙන්න ගන්නවා මගේ ෂෝල්ඩර්ස් හරි දෙන්න ගන්නවා අපිව හොයනකොට අපිට ඒ ටික පේන්න ගන්නවා එතකොට මාව දාලා ගිය කෙනෙක් නිසා මගේ හෝමෝන වෙනස් වෙනවා මාව තමයි පිච්චෙන්නේ ඉතින් Taman Tamanට ආදරය කරන්න ඕනේ මං කියන්නේ ලෝක එතකොට තමයි විශ්වය අපිට ආදරය කරන්නේ මට මම මට ගෞරවයක් දෙන්නේ නැත්තම් මට ඔබ ගෞරවයක් දෙන්නේ නැහැ මම මට ආදරේ නැත්තම් මට ඔබ ආදරේ නැහැ මම මට ආදරේ කරන්න කමල් මට ආදරේ වුණ නැතුණට කමක් නැහැ මම මට ආදරේද කියලා අපිට ප්‍රශ්න කරන්න ඕනේ එතකොට මම මට ආදරේ නැත්තම් එයා මට ආදරේ කරයිද එහෙනම් එයා දාලා ගියේ කාරි ඒකේ මම මගේ ජීවිතේ එයාගේ අතේ නම් තියලා තියෙන්නේ ඒක තමයි ලොකුම දේ දැන් ගොඩක් අය ඩිපෙන්ඩ් වෙනවා ඒකේ අනිත් කෙනා මත ජීවත් වෙනවනේ එයා මම අවුරුදු ගානක් ආදරේ කළා මාස ගානකට හීන දැක්කා එතකොට මම ඔක්කොම ප්ලෑන් කරලා තිබ්බේ එයාත් එක්ක එයා නැති වුණාම බැහැ කියන තැනේදී එකෙන් තව කෙනෙක් මත තමයි යැපිලා තියෙන්නේ. ඔව් ආදරේ කියන්නේ ඒ කියන්නේ ඒ කමල් මතත් නෙමෙයි යැපිලා තියෙන්නේ. කමල් දීපු කමල් ඉඳීම තුල අපිට එනවන අපිට දැනෙන හැඟීම් ටික තමයි අර අපි පුරවගන්නේ. හැබැයි කමල්ට වෛර කරාට ආයි කමල් කෙනෙක් අපිව රිප්ලේස් කරොත් ඒ කමල් දීපු ආදරේම තව කෙනෙක් දුන්නොත් අපි මේ විදියට ආදරය කරනවා. ඒතකොට කමල් ආදරේ වෙනස් වෙන්නේ නැහැ ආදරේ කරන අය වෙනස් වෙනවා. පුද්ගලයා නෙමෙයි ප්‍රශ්නේ. ඒ පුද්ගලයා නිසා අපිට අපේ පිරෙන හැඟීම් ටික දැන් කමල් කියලා පුද්ගලෙක් ඉන්නවා ඒ පුද්ගලයා මට සලකන විදිය එයා කතා කරන විදිය ඒකත් එක්ක මගේ හිතේ ආදරේ පිරෙනවා ඒතර එයා දාලා ගියාම මට හිස්තැනක් දැනෙනවා මම මට ආදරේ නැති නිසා දැන් ආදරේ නැහැ මොකද අපේ ජෙනටිකලි එන්කෝඩඩ් නීඩ් එකක් ඒ කියන්නේ අපේ ජීන්ස් වලින් අපේ ජෙනටිකලි එන්කෝඩඩ් නීඩ් එකක් තමයි ලව් ඇන් බිලොංගින් කියන්නේ ආදරේ කියන එක මම ලෝයර්ද ඉංජිනේරද කවුද කියලා නෑ මම සයන්ටිස්ට්ද මහාචාර්යද ආදරේ කියන එක හිඟන්නේක් උනත් කාට උනත් ආදරේ යෝනි ඒක අපි හොයනවා ඒ කියන්නේ ඒක අපි හිතලා හොයන්නේ නෑ ඒක අපි සබ්කොන්ෂස් අන්කොන්ෂස්ලි අපි අවිඥානිකව ආදරේ හොයනවා එතකොට ඔය හොයන ආදරේ කාගෙන් හරි අපිට ලැබෙනවනේ ඒක කමල්ද අමල්ද කවුද කියලා නැහැ අපි හිතේ උන්න ආදරේ පිරෙනවා මට හරි සනීපයි ජීවත් වෙන්න එතකොට කමල් මාව දාලා ගියාම මම ගොඩක් පසුතැවෙන්නේ ගොඩක් වෛර කරන්නේ මේ පිරිච්ච දේ අහිමි කරාට මගේ පිරුණු දෙයක් නැති වුණා මට හිස් එතකොට මම පටන් ගන්න ඕනේ මගේ self love කියන එක මම කොහොමද ලව් ඇන් බිලොංගින් මට තව යාළුවෝ ඉන්නවද මම ආදරේ එතකොට හර හුදකලා වෙලා අතාරි අපි වතාරින් නැතුව අපි අපිට ආදරේ කරන්න පටන් ගන්න ඕනි ආදරේ කොහොමද පුරව ගන්න ඕනි ඒක ටෙක්නික් එකක් ඒක සයිකලොජිකල් ටෙක්නික් එකක් ඊට පස්සේ වුණ අපිට ආයමත් ආදරේ හැම වෙනවා අපිට ආදරේ කරන්න ගත්තා ඒ කියන්නේ ආදරේ පුරවගෙන ඉන්න ඕනි බෙදන්න කලින් ඔව් තමන්ට අපි දැන් මෛත්‍රී භාවනාව කරත් මට මෛත්‍රී කරන්න නැතුව මට බෑ තව කෙනෙක්ට මෛත්‍රී වතුරන්න අපි ඉස්සෙල්ලා අපිට මෛත්‍රී කරන්න අපි ඉස්සෙල්ලා අපිට ආදරය කරන්න ඕනි. දැන් ජෙනරේෂන් කිහිපයක් එක වැඩ කරනවානේ ලංකාව විතරක් නෙවෙයි පිටරට අධ්‍යක්ෂීම් තියෙනවා.
හිතන විදිහට මිනිස්සු මොන වගේ දේවල් නිසාද ජීවිතය සංකීර්ණ කරගන්නේ? ජීවිතය සංකීර්ණ කරගන්නේ මිනිස්සු මේ ඔය මම කිව්වා නේද love and belonging. ඒ කියන්නේ ආදරය. එතකොට fun කියන එක, fun එකේ ඉන්න එක. එතකොට power අපිට යම් කිසි මම වීම තුල යම් කිසි ශක්තියක් ලැබීම. එතකොට freedom නිදහස කියන එක. අපි මේ අපේ පැවැත්මට අවශ්‍ය දේවල් genetically encoded needs තියෙනවා. ඒව අධ්‍යාපනයේ සල්ලි අවශ්‍ය නැහැ. හැබැයි මිනිස්සු සංකීර්ණ කරගෙන ඉන්නවා ඒ ටික පැත්තකට දාලා මම වාහනේ ගන්න ඕනි කොහොම හරි ගිහලා මම මේ ඩිග්‍රී එක ගන්න ඕනි මම PhD එක ගන්න ඕනි ඒක තමයි උඩට දාගෙන ඉන්නේ අර ඒක ඕනේ නිසා ඒවත් ඕනි ඒව ඕනි කියුට ඒව අත්‍යවශ්‍ය දේවල් නෙමෙයි මොකද අපි සයන්ටිස්ට්ලා ඉන්නවා මානසික රෝගීන් වෙච්ච වෛද්‍යවරු ඉන්නවා මානසික රෝගීන් වෙච්ච මානසික නිදහස මිනිස්සෙක් අපි ඉපදුනේ මේ ලෝකෙට මිනිස්සෙක් විදිහට මිනිසු සංකීර්ණ කතාව සරල කතාව කිව්වේ ජීවත් වෙන එක හරි සරලයි උච්චර අමාරු නැරෙන්න ඕනේ නැහැ මේ සල්ලි හොයන්න අපි දැන් දැන් අපිට මොටිවේෂන් කරත් අපි හරි ආසයි කවුරු කෙනෙක් කියනවා නම් මම මාර දුකක් වින්ද මං අවුරුදු 50ක් දුක් වින්ද මං අවුරුදු 30ක් දුක් වින්ද අද මෙතනට ආවේ එච්චර එහෙම දුක් විඳින්න ඕනේ නැහැ කියන්නේ එහෙම මිනිස්සුන්ට අපි දාද්දි වෙන්නේ මිනිසුත් අර දුක්කටම යනවා ඒ කියන්නේ දුක කියන එක संकीर्ण कर मनुष्य मत मोना मानसिक सौख्य अंक एक मम्मी लव एंड बिलोंगिंग आदर तमंग बिलोंगिंग मम का අර ආදරය කියන එක මට කවුරු හරි අයිති වෙනවා නේ මම මම ෆැමිලි එකට අයිති මම යාළුව කට්ටියකට අයිති අර හුදකලා වෙනවා කියන එක නෙමෙයි අපි සමාජ ජීවීන් විදිහට අනේ මම ඔෆිස් එකට අයිති කවුරු හරි අපිට ඉන්නවනේ කතා කරන්න එතකොට නිදහස කියන එක නිදහසේ ඇවිදින්න නිදහස් තීරණයක් ගන්න දැන් අපේ රටේ ගොඩක් අය සමහර අය ඉන්නවා නිදහසේ අපි සහකාරුවත් හොයාගන්න බෑ කුලේ බලනවා අර්ක බලනවා මන් දන්නේ ගොඩාක් දේවල් බලනවා ඒක තාමත් දැන් මම හිතන් හිටියට වඩා තාමත් ඉතාම ඉහළ උගත් කමින් උඩට ගියායේ තාමත් කුලේ බලනවා ඉතින් එතකොට ඒගොල්ලෝ මේ පාට උස හැමදේම බලන්න බැරියව බලන්නේ එතකොට ඒගොල්ලෝ බලන්නෙම නැහැ අන්තිමට කුලේ බල්ලා විවාහ වෙනවා හැබැයි ඊට පස්සේ විවාහ වුණාට පස්සේ කියනවා අරක නෑ මෙයා මට ආදරේ නෑ ඉතින් ආදරේ බලන්නේ නැහනේ බලන්නේ එක කුලේ එක වෘති එක සල්ලි ආදරේ තියෙනවා නම් අපිට සල්ලි හම්බ කරගන්න එක ලොකු දෙයක් නෙමෙයි. මොකද සල්ලි කියන කාරණාව, සල්ලි කියන එනර්ජි එක, මනි කියන එනර්ජි එක සතුට තියෙන තැනට ගලා ගන්න එන්න අපිට හදා ගන්න පුළුවන්. මොකද අපි ස්ට්‍රෙස් එකේ නැත්තම් අපි හරි සතුටින් ඉන්නවා නම් අපිට අදහස් එනවා අලුත් අදහස්. දැන් මැලේෂියා මම මේ ටික දවස්වල ජීවත් වෙන්නේ මැලේෂියාවල. මැලේෂියාවල කොස් කොස් මදුලෙන් ගොඩාක් දහසක් දේවල් කරනවා. දැන් අපේ ගස්වල කොස් වැටි වැටි යනවනේ. ඒ කොස් මදුල ඩීප් ෆ්‍රයි කරනවා, බැටර් කරනවා, කොස් වලින් කියන්නේ එකේ ගොඩාක් දේවල් කරනවා. ඩූරියන් ගත්තත් එහෙමයි. ඒ මිනිසුන් නිර්මාණශීලී හැකියාවක් එන්නත් අලුතින් හිතන්නත් ඒගොල්ලන්ට ආදරය තියෙන්න ඕනි. සතුට තියෙන්න ඕනි. ඒ කියන සරල විදිහට ජීවත් වෙන මම මහාචාර්ය මට දැන් මේ මේන්ටේන් කරන්න ඕනි. මම එහෙම එච්චර එහාට යන්න අවශ්‍ය නැහැ. මම මිනිස්සෙක්. මට ඔයත් එක්ක කතා කරන්න පුළුවන් ඔයත් එක්ක ආදරේ බෙදා ගන්න පුළුවන් hina වෙලා ඉන්න පුළුවන් මං නිදහසේ ඇවිදින්න පුළුවන් සරල කාරණා ටිකක් තියෙන මිනිස්සු විදිහට ඒ ටික කරද්දී අපි ඔළුව පිරිසිදු වෙනවා අර ආතති අර ඔක්කොම ටික අර බොරුවට මේන්ටේන් කරන්න අවශ්‍ය නැහැ මිනිස්සු අර මේන්ටේන් කරන්න වාඩි වෙනකොට මෙහෙම වාඩි වෙන්න අර ඔක්කොම අපි අර මිනිස්සුන්ව හදනවා නිකන් අර කොටු රාමු වලට දාලා එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ මම බයයි ඔයා මාව ජජ් කරයි කියලා ගොඩක් කරවට වෙන්නේ ජජ් කරන එකනේ ක්‍රිටිසයිස් කරනවා ඒකට අපි බයයි අපි සමහර බයයි දැන් නදීපා ගොඩක් අය හුරුලා තියෙන මේකට Facebook ගෙන් සමාජ මාධ්‍ය ජාල තියෙනවා හැබැයි ඒක ඇතුළත නීති යාලා දන්නේ නැහැ ඒ ගොඩක් වෙලාවට අනිත් අය විවේචනය කරනවා කොහොම නෙමෙයි කරන්න තිබෙන්නේ මෙහෙම කරන්න තිබුණේ සහ මිනිසුන්ගේ පුද්ගලිකත්වය පසුගිය දේවල් අරගෙන ගොඩාක් චරිත ඝාතනය කරනවා එහෙම කරන කෙනෙක් නම් බලාගෙන ඉන්නේ අපිට එහෙම නට අපි කැමති නැහැ කැමති නැහැ නේ මොනවද කියන්න තියෙන්නේ එහෙම කරන කෙනෙක් නම් කරන්න කියන්න තියෙන්නේ පරිස්සමින් ඉන්න කියලා තමයි පරිස්සමින් ඉන්න මොකද දැන් එයා එහෙම කරනවා කියලා කියන්නේ එයාගේ ජීවිතය ගැන කවර කතාවක්ද මොකද මම දැන් මම මෙහෙම ඉන්නවා මේ වෙලාවේ මම කාට හරි මම හිතනවා නම් ආ දෙන්නම් අර කිට එහෙමනේ කත් කරන්නේ මම දෙනා කමෙන්ට් එකක් දාලා එතකොට දැන් fake account වලින් යනවා එයාගේ මානසිකත්වය හොඳ මානසිකත්වයක්ද එතකොට එයා දෙන්නේ අරයට එයාගේ චරිත ඝාතනය කරන්න ඕනි කියලා චේතනාවනේ තියෙන්නේ
අපි අපේ subconscious mind එක අපේ mind එකෙන් අපි තප්පරයකට අපි විශ්වයට අපි සබඳහමට නිකුත් කරනවා මිලියන ගණක් දත්ත data broadcast කරනවා අපි radio station එකක් වගේ අපේ ඔළුව එතකොට ඔය කර්මය කියලා කියන එක හරි scientific දෙයක් ඒක අපි broadcast කරාම ඕක තමයි අර අපේ නිකන් අර වෙනම software වෙනම අපේ serve එකක් වගේ තියෙනවා අපි අන ඔක්කොම අපි ගාව තියෙනවා serve එකක් වගේ අපි නිකුත් කරන ඔක්කොම මේ දත්ත information අපි ඇත්තටම broadcast මේ මම scientific දෙයක් කියන්නේ එතකොට මම මෙහෙම කරද්දි හිතන හැම දෙෙම ඒ කියන්නේ ඔය දැන් ක්‍රිස්තියානි දහමේ කියන්නේ දෙවියන් වහන්සේ ඔවාදීහා බලන් ඉන්නවා කියලා ඒ කියන්නේ අපිට හැංගෙන්න බැහැනේ අපේ mind එක දෙවියන් වහන්සේද කියන එක නෙමෙයි නමුත් අපේ මේ process එක scientific process එකක් තියෙනවා අර හිත දන්නවා කියලා කියන්නේ හිත ඔව් අපි හැම තිස්සෙම brain එකෙන් අපි මොන වගේ දෙයක්ද ඒක transmit කරනවා එළියට ඒක අර නිකුත් තරංග නිකුත් කරනවා වගේ එතකොට ඒක අරයට අපි ගහයි හැබැයි ඒ ගෑල් ළමයා සතියක් හරි අඬලා එයා ඉස්සරහට යයි හැබැයි මගේ ජීවිතයට වෙන හානිය ආයෙට රිකවර් කරගන්න බෑ මොකද යායක කළා ඉවරයි ඉතින් ඒ නිසා ඇත්තටම වඩා පරිස්සම් වෙන්න ඕනි ඒ කියන්නේ අර අර ගෑන් අපි දැන් කියනවානේ මේගොල්ලෝ පරිස්සම් වෙන්න මෙහෙන් මෙහෙන් මඩ ගහනා ඉන්නකොට ඇත්තටම මඩ ගහන කෙනා තමයි පරිස්සම් වෙන්න ඕනි ඒක හරිම භයානක දෙයක් ඉතින් ඒගොල්ලන්ට පව් ඒගොල්ලෝ හරි පව් ඒගොල්ලන්ට ඉතින් අනුකම්පා කරන් තමයි තියෙන්නේ මොකද මං කියන්නේ පරිස්සම් වෙලා ඉන්න කියලා ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ජීවිතවලට ඒවා එනකොට ඒ කාටවත් මේක වළක්වන්න බෑ සමහරක එකේ කාලවලට දෝෂාරෝපණය කරනවා. ඒ කියන්නේ හැමදෙස්සෙම ඕනේ වැරද්දක් හරි ප්‍රශ්නයක් හරි වුණා වෙන කෙනෙක්ට එක පටවන්න. පුරුදු වෙලා තියෙන එහෙමනේ. දැන් 2000න් පස්සේ ඉපදෙන ළමයිට එක එක කතා කියනවා. එතකොට ඒ ජෙනරේෂන් එකත් එක්ක තමයි දැන් ගොඩක් වෙලාවට ගැටෙන්න වෙලා තියෙන්නේ. සමහර ගෙවල් වල හරි ප්‍රශ්න මේ දරුවෝ නිසා හිතේ සැනසීම නැහැ. ජීවිතේ සරල නැහැ. සුන්දර නැහැ කියලා. ඒ එහෙම බැඳීම් ඇතුලේ, පවුල ඇතුලේ, ඒ බැඳීම් ඇතුලේ එහෙම වෙනවද? දරුවෝ නිසා දැන් මම අම්මා කෙනෙක් මම මාව අම්මා කෙනෙක් කරේ කවුද මගේ දරුවා මම අම්මා කෙනෙක් නෝනා නම් මට කියන්නේ වඳ ගෑණි කියලා සමාජයේම කියනවා නේ මට කියනවානේ සමාජයේ මෙහෙම මෙයාට ළමයි නෑ එතකොට ළමෙක් හම්බුනහම මම ද ඉම්පෝටන් ළමයා ද ඉම්පෝටන් මාව අම්මා කෙනෙක් කරේ මගේ ළමයා හැබැයි අපි සමාජයේ අම්මා කෙනෙක් වුණහම මම අම්මා කියලා මම ඒක ක්‍රවුන් එක දා ගන්නවා මම අම්මා කියලා ළමයාව ළමයා ගැන ළමයාගේ අයිතිවාසිකම් නෑ හැබැයි මාව අම්මා කෙනෙක් කරපු මගේ ළමයා 2000 2000න් පස්සේද කියන එක නෙමෙයි වැඩක් වෙන්නේ මම කොහොමද යාට ආදරේ මෛත්‍රී කරුණාවෙන් ළමයාම හදන්නේ මම මට දීපු gift එකක් මම ගත්තේ මගේ ළමයා ඒකට අපි ගොඩක්ම වෙලා තියෙන අපි බන කියන ගොඩක් අපි හැමතිස්සෙම වැඩිහිටියන්ට සලකන්න අම්මා තාත්තට සලකන්න හැබැයි ළමයින්ට ගහන්න එපා කියන එකක් දැන් අද අපේ සමාජයේ හරි අමාරුයි ළමයින්ට ගහන්න එපා කියන එක පවා දඬුවම් කරන්න එපා දඬුවම් කරන්න එපා කියන එක පවා අපි physically abuse කරන්න එපා ගහන්න එපා කියන එක පවා ඒක තාම කවුරුත් ගොඩක් අය පිළිගන්නේ නැහැ නේ අපි කාලේ අපි ගුටි කෑවා කියන එක පවා සාධාරණීකරණය කරනවා අපේ වැඩිහිටියෝ එතකොට දැන් අපි ඊට පස්සේ ළමයින්ට තායි දොස් කියනවා ගැහුවටත් කමක් නැහැ කියනවා ළමයින්ටත් දොස් කියනවා ඒ කියන්නේ ශාරීරික දඬුවම එපා කියන එකනේ කියන්නේ සහ මානසිකවත් දඬුවම හැම පැත්තෙම ශාරීරිකව මානසිකව හැම පැත්තෙම දරුවෙක් කියන කෙනා අපි මගේ කුසින් එන දරුවා ඒ දරුවාට ලෝකෙ පෙන්වන්නේ මම මගේ සමාජය අපි දරුවෙක්ට දොස් කියනවා නම් එකින් අපි අපිට දොස් කියාගන්නේ ඒ ළමයාගේ එතකොට වැඩිහිටි ජීවිතේ සරල නොවෙන්න පටන් ගන්න පොඩි කාලේ ඉඳලා අම්මගේ කුසේ ඉඳද්දිම දරුවෙක් මගේ මව් කුසේ ඉඳද්දි තමයි මම මගේ දරුවව හදන්නේ මම මව් කුසේ ඉඳද්දි මගේ හස්බන්ඩ් මට මොනවද කියන්නේ මගේ සමාජයේ මොනවද මට කියන්නේ එතකොට අපි දරුවන්ට කවදාවත් දොස් කියන්නේ බෑ ඒක ඇත්තටම විහිළුවක් මට නම් ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් දරුවෙක්ට දොස් කියනවා නම් ඒක මට ලොකුම විහිළුව ලෝකේ තියෙන අපි කොහොමද අපිම හදපු වයිට අපිම දොස් කියදී අපිනේ වගකීම බාර ගන්න ඕනේ ඉතින් ඇත්තටම කිසිම දවසක සමාජයක දරුවන්ට දොස් කියන්න බෑ දරුවන්ට දොස් කියනවා නම් ඒක අතිශය තනිකර සීට 100ක්ම වැරදි එහෙනම් අපි අධ්‍යාපන ක්‍රමයට දොස් කියන්න ඕනේ එහෙනම් දරුවා හදන එහෙනම් අම්මගේ ගර්භණී අම්මා කෙනෙක්ට දෙන පෝෂණ මල්ලට දොස් කියන්න ඕනේ එහෙනම් එහෙනම් අපි තනිකර සමාජය හදන දරුවන්ට කවදාවත් දොස් කියනවා නම් ඒක තමයි ලෝකේ ලොකුම විහිළුව මිනිස්සුන්ට සරලව ජීවත් වෙන්න ඕනේ වුණාට සරලව ජීවත් වෙන්න මොනවද තියෙන්නේ ගොඩක් දේවල් අඩු වෙන තරමට සරලයි කියලා කිව්වට ප්‍රැක්ටිකලි බෑනේ බලන් ඉන්න කෙනෙක්ට කියන බුලන් නදී ප්‍රශ්නට ඇඳලා ඉන්නවා නදී පදන් රට යනවා එතකොට නදී පිට දේවල් තියෙන නිසා යාට ප්‍රශ්න නැහැ ආට ඇවිල්ලා ඔහම කියන්න පුළුවන් හැබැයි මට වාහනයක් ගන්න ඕනේ නම් මට ගේ හදා ගන්න ඕනේ නම් ඒ මට අත්‍යවශ්‍ය දේවල් විතර දැනෙනවා නම් මට ඒක ප්‍රශ්නයක් ඒවා කොහොමද සරල කරගෙන විසඳගන්නේ කියලා ක්‍රමයක් තියෙනවද කරගන්න ඔව් ක්‍රමයක් තියෙනවා දැන් ඕනම කෙනෙක් කවුරුත් දැන් අපිට කියම්පලා අම්මක් තාත්තගේ සල්ලි තිබ්බා මෙහිම ආවා මහත්තයාගේ සල්ලි අරගේ සල්ලි මෙයාගේ සල්ලි කියලා කියනවනේ කට්ටියට හැබැයි කොච්චර වුණත්
මට මොනවාද ඕනේ මගේ ජීවිතේ කියන එකට අපි හැමෝටම තියෙන්න ඕනි පින්තූරයක් මොකද මේ ලෝකේ කියන්නේ ඔක්කොම නාම රූප ගොඩක් නාම රූප හැම දෙයක්ම රූපයක් එක්ක බැඳලා තියෙනවා ඒතර අපිට පුළුවන් නම් දැන් ඉන්න තැන පළවෙනිම දේ තමයි මේ මානසික සෞඛ්‍යයත් ඕනි සල්ලිත් ඕනි දිනු වෙන්නත් ඕනි මානසික සෞඛ්‍ය පිරිහිලා දිනු වෙලා වැඩකුත් නැහැ සල්ලි විතරක් හම්බ කරලා එහෙම වැඩකුත් නැහැ දෙකම හොයාගන්නම් පළවෙනිම අංක එක තමයි අපි මුලින්ම දැන් ඉන්න තත්ත්වය ඇක්සෙප්ට් කරන්න ඕනි මට බෑ රිජෙක්ට් කර මොකද දැන් මම දැන් ඉන්න විදිහ දැක්කොත් දැන් මගේ ගම්වලයි ඉන්නවා මගේ යාළුවෝ ඉන්නවා කවුරුත් අර මම මුලින්දම පහදිල පේන මම මාව පේන මුලින්දම දන්න අය ඔන් තරම් ඉන්නවා ඒතර ඒගොල්ලෝ දන්න මම කොහොමද ආවේ කියලා එතකොට එතකොට මට මම අවුරුදු 19න් තමයි ජොබ් එකක් කරන්න ගන්න එතකොට එතකොට ඒ කියන්නේ මම විශ්වවිද්‍යාල ගිහිල්ලා ඒ හැමදේම කරේ සාමාන්‍ය විදිහට අනිත් ළම අය වගේම තමයි තියෙන්නේ අපි හැමෝම මං හිතන්නේ ඔයත් මමත් එක විදිහට තමයි ඉන්නේ අපි දෙන්නම ග්‍රෝ වෙන්නේ නැත්තේ එක විදිහට අපි හැමෝම එක ශ්‍රී ලංකාවේ සල්ලි තිබෙන පවුල් වල ගත්තොත් ඒත් එහෙමම තමයි සල්ලි තියෙන පවුල් වල ලොකු ප්‍රශ්න තිබිලා තියෙනවා ඉතින් මම මිනිස්සු ගොඩාක් මම අවුරුදු ගානක් තිස්සේ ස්ටඩි කරනකොට අපි හිතන අයගලන්ට සල්ලි තියෙනවා අයගලන්ට හරි සෝබ් ජීවිතය කියලා එහෙම නැහැ ඒ පවුල් වල මොනවා හරි ප්‍රශ්න තියෙනවා හැම හැමෝම පටන් ගන්නනේ ගොඩාක් ප්‍රශ්න එක්ක එතකොට අපිට පුළුවන් නම් අපේ ජීවිතේ මේ තියෙන තැනින් ඇක්සෙප්ට් කරන්න පිළිගන්න මට මේ දේ තමයි දැන් මේක තියෙන්නේ හැබැයි මට යන්න ඕනි අතෙන්ට එහෙනම් කොහොමද එතනට යන්නේ අනිත්‍යයට සාප කරන්න නැතුව අපිට සතුටින් මේ ගමන යන්න ආදරය කරන්න තමන්ට ආදරය කරන්න තමන්ට තියෙන දේට ස්තුතිවන්ත වෙලා සමාව දෙන්න ඕනේ යට සමාව දීලා අත්හැරලා ඉස්සරහට යන්න පුළුවන් නම් ඇත්තටම සරලව අපිට අවශ්‍ය තැනට යන්න පුළුවන් හැබැයි යන්නේ කොහෙටද කියලා හරියට දැනගෙන ඉන්න ඕනේ ආදරේ ගෞරවය ගැන කතා කළානේ නමකට චරිතයකට ආදරේ කරන ගොඩක් අය වටිනවා නදීප රණසිංහට ගොඩක් අය ආදරේ ඒ අද්දකීම් එක්ක ජීවිතේ බෙදා ගන්න නිසා අපෝ දවසක එන නුගසවනට මැලේසියාවට යන්නේ ගීලවට පස්සේ එන එනවා හම්බෙමු ආයිබෝවන් හිතුවදින අපිට පොඩි අවසරයක් දෙන්න අපි ඉතින් එක්මනින් නැවත නුගසවනේ මොනගැහැමු